ෝන් කියල පිළිගන්නවා Cකේමූ වි YouTube චැනල්ලේ තවත් අලුත්ම වීඩියෝ එකට. අධපිය රංාවෙේ සයින්ස් ෆික්ෂන් හොර කියන කැටකරියකට අයිති මේ ගාන් කියන සුපිරිමේ ඉංගලිෂ් මූවියක. දෙදස් විසිදකේ දෙසැම්බර් මාසි රිලිස්සුණු මේේ මූවියක, මේ වෙද්දි IMDDP දර්ශකයගේ ඇය දශම හතරක් හිමිරගන්න සමත්තලා තියෙනවා. ගෙරාත් ජොන්ස්ටන් විසින් අධ්‍යක්ෂණය කරපු මේ මූවියක, ඇින් වලියම්ස් හා වල් මැග්‍ර විසින් රංග සදායක වනවා. ෆිල්මෙ ගැන කටියෙන් කිවත්ත හම මේ ෆිල්ම් එක හොරය ෆිල්ම් එකක් කියම මුලින්ම කිව්වනි. අපි දන්නව සාමාන්‍යයෙන් බෝනිික්ෙක් ගෑවිලා තියෙන කතාවක් කිව්වෝ ඒක අනිමාරෙන් හොරය ෆිල්මක් වගේ එකක් කියලා. ඉතින් මේ ෆිල්ම් එකත් එහෙම බෝනිික් එෙක් වට අතමාගතෙන්නේ. ෆිල්ම් එක මොකද වෙන්න කියලා දැනගන්න. වීඩියෝ එක වසානය වෙනකන් රැදිරයින්න කියලා මතක්කරන ගමන් කියන්න ඕනේ. ස්සරත් මේ වගේ සුපිරි පිෙනකි බලන්න දැම්ම සේ මවී ියුප්චනලක සස්කරයිප් කරන්න කියලා මතක් කර ගමන් වැඩි කතා නැතුවයි යන් ෆිල්මක පැත්තට ෆිල්මගේ මුලින්ම අපිට පෙන්නන්නේ ඇඩ්වට ඉස්මන්ටකක් වගේ දෙයක් ඒක පෙන්න්නන්නේ සෙල්ලම් බෝනිික් එක් කැන ීන එක එතනින් කට් කල්ලා අපිට පෙන්නන්නේ එක පවුලක අම්මයි තාත්තයි දුවයි වාහනයෙන් ගමනක් යන ගමන් තමයින්නේ ඇත්තට මේ වෙලාවෙේ හොඳටම හිම වැටිලා පාරපීන්නෙත් නෑ මේ දුවගෙනම කේඩී. ඉතින් මේ යන අතර මගදි පාරපේන්නෙත් නැති නිසා වැඩි දුරක්යන්න කලින් ඇක්සිඩැන්ට් එකක් වෙලා කේඩීගේ අම්මයි තාත්තයි දෙන්නම එතනම් මැරෙනෝ ඒවගේම කේඩීඩත් ලොකුවටම තුහාල වෙනවා හැබැයි එයා මැරෙන්න්නතුූ බේරෙනවා. ගේ අම්මයි තාතයි දෙන්නම් ඇරුණු හින්දා දැන් කේඩීට කවුරුත් නැති නිසා කේඩීව බාරගන්නේ එයාගේ පුංචි. මේ පුංචිගෙනම ගෙමා. එයා වැඩ කරන්නේ ටෝයිස් කම්පැනිය එකක ඒ කියන්නේ පොඩිළමයින්ට සෙල්ලම්බඩු හදන කැම්පැනියක. එයා මේ සිද්ධිය වෙන අතරෙත්තිටියේ ඒ කැම්පැනිය එකේ ලොකු ප්‍රජෙට් එකක. ඉතින් මේ එයාලගේ කම්පැනියකෙන් අලු ටෙක්නොලොජීගත්ත එක්ක කතා කරන්න පුළුවන් ටොයිස් සදන ගමන්තමයි හිටියේ. ඉතින් මේ අතර ගෙමා, ත්තම ලමෙක්වගේ පේන බෝනිිකෙක් හදනගමන් තමයි හිටිය. ඒ බෝනික් අගෙනම මේගන්. හැබැයි මේ බෝනිික්කව හදන එකට ගෙමාගේ බොස්නම් පොඩ්ඩක්ත් කැමතිවුන්නේේ නෑ. මොකද ඒක බෝස්්ට පෙන්නපු වෙලාවෙ ලැබ්බෙ ඇතුළෙ බ්ලාස්් එකක් වෙලා ඒක විනාස වෙලාගියපු හින්ද. ඒ නිසා බෝස්න මේක බලන්න කොහොමත් වූමනා ඇතිව නේවනෑ විශේෂෙන් ඒ වෙනකොට එයායට ඊටඩා ලොු ප්‍රශ්ණයක් වෙලා තිබ්බ. ගෙමා වැඩරන කැම්පැනකින් හදපුට ඔයිස්ලට සමානට ඕයිස්ලා. වෙන කම්පැනියයකින් හදන්න පටන් අරම්. ඒ මදිවට ඒ කම්පැනියගේේ ටෝයිස්ලා හාෆයිස් එකට තමා දෙන්නෙත්. ඉතින් බොස්ටෝන වෙලා තිබුණේ ඒ කම්පැනියකට චලෙන්ච් කරන්න පුළුවන් විදිහ යාගගේ ප්‍රඩක්ෂන් වැඩි කරගන්න. ඉතින් බොස්ගේ ඕමනකමට ප්‍රක්ෂන් ඉම්පරූ කරගන්න විදිහ ප්ලෑන් කර ඉද්දි තමයි එයාට කේඩීව යාගේලඟට ගන්න ඕනේ. ඉතිං ගෙමා කඩිව යාලක් ගෙදරට එක්කරගෙනවා. ඒ වෙනකොට ගෙමා හිට යත් අනීම එයාගේගේ එයාගේ විදිහකටම තමා හදාගෙන තිබ්බෙත්. හැබැ තනියෙන්ඉන්නවාගෙවුවට තනියමනෙවේ යා හිටිය ඇලිස් එක්. ඇලිස් කියන්නේ රොබෝ කෙනෙ. ගෙමට ඕයිස්ල හදන හින්දා එයා එයාගේ ගෙතරත් ඒක විදිට ඕයිස්ල හදාගෙන තමයි හිටිය. හැබැයි ගෙමා කැමතිවුණේ නෑ මේවා කේඩි පාවිච්චිකන්නවට. ගෙමාගේ අල්ලපු ගෙදර වයසක ගෑනු කෙනෙක් කිටියා. එයත් එක්කම එයාගේ බල්ලත් හිටියා. ගෙමාට ගෙතරඉන්නකොට තිබ එකමවල්ල මේ බල්ල තමයි. මොකද වූ ගෙමගේ වත්තටේනක ගෙමට ලොකුම ප්‍රශ්නයක් වෙලා තමයි තිබුණ. කොහොම හරිීතින් ගෙම කේඩීව ගෙනාවට එයාට කේඩියීව බලාගන්න හරියට තේරුණේ නැහැ. මොකද එයා එවෙනකුට බැඳලත් නැහැ. එහින්දා ලමේෙක් බලාගන්නවා කියන එක ඇත්තර මෙයාට ප්‍රශ්නයක් වුණා. ඉතින් කෝමාරි ටිකදවසක් ගි හාම කේඩියෝ බලන්න තෙරපිස් කෙනෙක් කෙනවා. එයාගෙනම ලිඩිය. එයාවේ කේඩීට ගේමාගේෙතර ඉන්න සුදුසු සත්වයා තියෙනවාද කිය බලයන්න. ැයි ලෙඩියට තේරන විදිහටනම් ගෙමගේ ෙදර කේඩීට ඉන්න සුදුසුතක්ත්යක් තිබුණ නෑ. ඉතින්යා ගෙමාට කියනවා ඉස්සරහටත් මේ ගැන බලන්නේ කියලා. කොහොමුණ ගෙමායායට පුළුවන් විදියට කේඩියෝ බලගන්න ට්‍රයි කලා. ගේෙමාත්තයා ලබිලතිනර ලොක ප්‍රජෙට්ටින්න්දම රෑ නිදිමරගෙන වැඩ කරා. ඉතින් දවසක් රෑ වැඩකර අ්දි එතෙන්ට කේඩියෙනවා. කේඩී ගෙමා එක්ක කතාවකට වටෙනවා. එතනදි කගේඩ ගෙමා කොලේජ්නකාේ හදපු රබෝකනෙක් අඳරගන්නවා. ඒයා වැඩගරනවා දැලා කේඩී ගොඩක් පුදුම වෙනෝ. මේක දකපු කේඩී කියනවා ඒවගේ ෝයි කෙනෙක්කයාට හිටියන යාඒ ජීවිතයටට වෙන ටෝයිස්ලා ඉල්ලන්නන්නේෙත් නෑ කියලා. ඉතින් මේ කතාව ගොඩක් ගෙමාට හිතරවදිනෝ. ඉතිං එයා බොසිස්සරා ෆෙල්ලුණ යාගේ අලුත්ම බෝණික්ක මේගන්නව ආයමත් හදන්න පටන්ගන්නවා. ඒයාදන්න කේඩීට දෙන්න. ඉතින් ගෙමාවත් හිතපු නැතිවිදිහයට මේ පාර මේගන්නව හොඳටම හැදිෙනවා. ඉතින් ගෙමට ඕන වෙනවා මේක එයාගේ බොස්තත් වෙන්න. කොහොමරි මේගන් කේඩීත්ත එක්ක වැඩකරන හැටිද කලා ගෙමගේ බොසුත් පුදුමයට පත්වෙනවා. ඉතින් මේගන් හොඳන් පොඩක්ට එකක්ින්ද මේක යාගේ බොස් යයාගේ කම්පැනිිේ බ්‍රන්ියූ ප්‍රඩක්් එකක් දයටට රිඩිස් කරන්න පලෑන් කරන. ගෙම යාගේ ආලුව දෙන්නත් එක් මේ ගන්න ඉම්පරෝ කරන්න පටන්ගන්නවා මං කලින්කිවරේ මේ අලුත් ෙක්නොලජිගත්ත එක් හදපු බෝණික කියලා මේයාගේ දැනුමතිබේ නෙක්ස් ලෙවල් එකක. ඒ කියන්නේ ඒයා එක්ක ඉන්න නිත් කෙනගේ හැඟීම් දෙනයම් පවාම මෙයා තේරුම් ගන්න. හොමොුණත්යා ැසිිමක් නේ අපි වගේ මැසිමක් සංවේදී කියල කියන්න කාටවත්ම බෑ. ඒහින්ද මෙයාට ලබා දෙන්න ඕන ඉන්ෆෝමේෂන් ලබා දෙන්න ඕ නැතින් ෆෝමේෂන් ගැන අරියටම හිතන්න ඕනේ. ඉතින් දවසක් ගෙමාට මේගඉන්නවා කියල අමතක වෙලා කේඩික අම්මගේ තාත්තගේ මරණය ගැන අලුවොත් දෙන්නත් එක් කතා කරනෝ. හැබැයි මේ වගේ දේවල් මේගන් දැනගන්නේ එක හොඳනෑ කිය තමයි ගෙමාා විශ්වාස කළේ. මොකද මේ මේගන් ඉන්නේ සෙල්ලම් කරනවායසි ඉන්න ළමේක්කෙක්ක. ොේ ළමගේ මානසික මටමට ැලපෙන දේවල් තමයි මේගන් දනගන්නත් තෝනෙ. කොහොම හරීතින් මේගන් කේඩී එක සෑහෙන්න්න ෆිට්වෙනවා. ඇත්තටම කේඩීට අම්මනැති අඩු අමත වෙන තරමටම කේඩීට මේගන්නු ලංවෙනවා. කේඩී උදේ නැකිට පවේදම් රෑ නිින්දට යනකම්ම මේගන් කේඩී ගැෙන හැම දෙයක්ම හොයලබෙලුවවා ේඩීට කිසිම ආනතුරක් නොවෙන විදිහට මේගන් ්‍යයාව පරිස්සංකරන්න පටන්ගත්තා. ඔන්න මේ අතර තමයි මේගන්ගේ පලවෙනිම වෙනස්වීම පටන්ගන්නේ. ංකි වනවාලට කේඩීව අරක්ෂා කරන්න පුළුවන් හැමදේම මේගන් කරනවා කියලා. ඉතින් දවසක් කේඩී දුන්නකුයි ඊතැෙකු එක්ක සෙල්ලම් කරකරද. බැරිවෙලා ඊතලයක් අල්ලපුුවත්තරගහින් ඒක ගන්න හද අද්දි. අල්ලපුුවත්තෙහිටපු බල්ලා ඇවිත් කේඩීගේ අතහපලයට තුවාල කරනවා. ඉතින් මේගන්ට මේක ඇල්ලුවෙන. මොද ඉතින් කේඩීව ගොඩක්කයා පරිසං කරනඕනේ. ඉතින් දවසක් හැමෝම නිඉදරගියට පස්සේ මේගන් මේ බල්ලාව මා අලදානෝ. කාටවත් හිතාගන්න බැරිවිදියට තමයි මේ බල්ලා මරලදා. ඉතින් මේකට බල්ලගේ ගෑනු කෙනා හිතන්නේ බල්ලට මොනාහරි කරන්න ඇති ගෙමා කියලා. මොකද හැමවෙලේම බල්ලගෙන කියලා මෙයායට බනිනවනේ. ඉතින් මේ හැමදේමාසේ ගෙම ප්‍රසන්ටේශන් එකට ලෑස්තිවෙන ගමන්තමයි හිටිය. කොහොමාරි අලු තබ්ඩේට් එක්කම මේ ගන්ගේ ප්‍රසන්ටේෂන් එක කරන්න දවසත්තු දාවෙනෝ. ඉතින් මේකට හොඳොම් බිස්නස්මල්ලා වගේම සියයාහෝඩස්ලත් ගෙන්න්නගන්නවා. ඒ අයත් මේගන්ගේ මේ ක්‍රියාකාරිත්වය දැකලා පුදුම වෙනවා. ඉතින් මේනිසාම මේගන් වගේ බෝඩික්කෝ විශාලප්‍රමාණයෙන් සකස් කරන්න මුදල්යොදවන්නේ ඒය කැමතියෙනු. මේදේවල් මේ අතර මෙහම වෙනකොට මේගනොයි කේඩී ගොඩක් ලංවෙලා තමයි හිටිය. හැබැයි කේඩ මෙහෙම මේගන්න එක්ක ලංවෙනෙක් ගැන කඩීගේ තෙරපිස්් නම් එකඟ උනේනෑ. අම්මයිතාතයි දෙන්නමනති කේඩීට හැඟීම්දමීින්න්තේරෙන මනුස්සෙක්කන්න ඕනනි කිය තමයි යයා තම කිව්යි. ඉතිං ඒකතාව ඇත්ත කියලා ගේෙමටත් තිිකතවසක් කිය අදති තේුණ. ොද කාලයක්ක ඇති ගේඩී ගෙමා කියන කිසිම දෙයක් අහනන්නෙත් නෑ. ඉතින් මේවෙලා ෙමමාටීහිතුන කේඩීව ඉස්කෝලෙට දාන්න. ොහමුණනත් ේඩීනම් මේකට කැමතිවුණේ නෑ මොකද යාට මේගන්න දාලා කොයොවත් යන්න බැහිද. හැබයි අන්තිට ේඩීියව බලෙම් වගේ ළමයිෙක්ක ඉන්න පුළුවන් කෑම්පෙකට එක් යනු. එත්තන පොඩි ලමයි සල්ලම් කරන්න තමයි එකතු වෙන්නේ. ගෙම ආකමැති වුණත් ේඩී මේගන්නත්තම් යන්නෙම නෑ කියපු හින්ද මේගන්නත් ඒරයාය එකම තැකින්ති කියලලා ේඩී ළමයික් සෙල්ලම් කරන්න අවු. ඉන් මෙතැදි තමයි මේගන්ගේ ඊළඟ වෙනස්වීමත් අවිට පෙන්න්නන්නේ. ඒ තමයි කේඩී සෙල්ලම් කර කරඉන්නකොට එයායට ළමෙක් කරදර කරන්නනවා. මේ වෙලාවේ මේගන් එතෙන්ටවිල්ලා ඒ ළමයට ගහලා පස්සෙන් පන්නනෝ. ඉතින් මේලමයා මේගන්ට බයේ දුවගෙනයනකොට පල්ලමකින් පාරට වැටිලා ඒ පාරේන වාහනයකට යට වෙලාමැරෙනෝ. හැබැයි මේ කිමදයක් කේඩීවත් ගෙමවක්ත් ැනගත්තෙන මොකද මේගන් මේ මොනවත් කරේ ඒ දෙන්නරික් අඟවන්නවත් නැතුව. න්න මේ අත්තරේ අල්ලපුිතර ගෑනු කෙන යා බල්ලවනැතිවනේට පොලිසිනුත් එක්ක නැවිල්ලා. ඉතින් පොලිසිය එක්ං ඇවිලතිෙන්නේ යට ගම සැකයි කියලා. හැබැයි මේකට උත්තර දෙන්න ගෙමානයි යන්න නෑ. ඉතින් මේ වෙලාවේ ඒ ගෑනු කෙන මේගටත්කෑ ගහන. ඉතින් යා කෑගාහලනංකරගත්ති මෝඩ වෙඩක් මොකද මේවා දේවල් මේගට අල්ලන්න නෑනේ. ඉතින් මේගන් ප්‍රෑමිනකම් බලං හිටිය. ඉතින් කොහමරි රෑ බල්ලව හයන්නේ ගෑනු කෙන එලියට බැස්සාහම මේගන්නේයාව ගබඩාකාමරයක් ඇතුලට ගෙන්න්න ගන්නවා. එහෙමගන්නගෙන මේගන් මේ මනුස්්‍යයවෝ මරලදානෝ. ඉතින් යා මැරනවිදිී අිරහසකින්ද ඊළඟදවස හැමෙදරකින්ම පොලිසි කට උත්තරගන්නවා. මේ වෙලාහ ගෙමට සැකයක්කිෙනවා මේගන් ගැන මේ සිද්ධවන හැමමරණයකටම මේගන් සම්බන්ධද කියල යට සක හිතිනවා. පස්ස ගෙමමා මේයාගේ සිස්ටම් චික්කරන්නේ යනෝ. හැබැයි මරණඕන හැමවෙලාකොම මේගගේ ඇතුළ තිබුණ මෙමරරි සක්කොම ටිලිට්ටල ඒ කරලා තිබ්බෙත් මේගන්මයි. ඒහින්ද ගෙමට මේ වෙලාේ මේගන් ගැන ලොකු සකයක් ඇති වෙන. ල්ිගේ ඉටස්සැඇට පෙන්නන්නේ ෙම මේගන්න ශඩ්ඩවන් කරන්න අදනවස්ථාව. කොහොමරිතින් ගෙම මේගන්න රවටල ශඩ්ඩවන් කරන. ඩ්ඩවන් කරලා එයා වර්ක් ශප් එකට ගෙනනවා. ඒ ගෙනියන්නේ මේගන්ගේ මිනිස්සුන්ට මුණනාහරි හානියක් වනෝති කියලා පරරික්ෂා කරල බලන්න. කොහොමරිතින් ගෙමට ඒයාගේ ආලෝටිකටයි මේට ලොක කාලයක් තිබනෙත් නෑ මොකද ලොකු ප්‍රෙසේකින් මේගන්න මීඩියගට් රිලිස් කරන්න තිබේ පෑ අතරක්ොගේ කාලය. ඉති මේ අතරදිගේේඩී හිතල තිබ්බේ ගෙම එයාගෙන් මේගන්න ඇත් කරන්න අදනවා කියලා. ඉතින් ඒහින්ද එයට ොඩක් කේන්ති හිල තමයි තිබුණේ. අඩුමතර මේ තෙරපිස් කියන දේවත් ගෙමමා කියන දේවත් කේඩි ඇහේ නෑ. මේගන්ගේ පෝග්‍රමින්න්ටික බලන්න ඕනෙහින්ද, කේඩිව එතන තියාගන්නම් ගෙමට ඕන වනේ නෑ. ඒහින්ද කේඩිව ගෙදරගිහින්දා ලා ගමමාලෑස්තිවෙනවා අයි වර්ක්ෂොප් එකටඉන්න. ඒ අතරේ යාගේ අළුවට කෝල්ලක් කරගෙන කියනවා මේ ගන්න එලියටවන්නේ පා කියලා. හැබැයිතිං මේ කෝල්ලකාන්ස කරන්නේ මේගත්. යාළුව දන්නවත් නෑ යට කෝල්ල එක කාව කියවා. මේ ඔක්කෝම මෙහමවෙද්දි? පස්සෙකට ලෑස්තිනගමන් තමයි ටිය. ගෙමගේ යාලෝ දෙන්න, ගෙමානක මේගන්න චක්කරදදිිය හාම්බෙන්දකිනවා යාළුවගේ ෆෝ නම්බයින් ෝල්ලෙක් මේගන්න නරන්තිනවා කියලා. ඉතින් මේග බලන්න අදදිී පවර එකගත් නැතිෙනවා. මේගන්තමයි සිිටම්ම එකගේ පවරගත් නති කරන්නේ. හැබයි යාලෝ දෙන්නට හරියට සුවර් එකකුත්න මේක මේගන්මද කරන්නත් කියල. මොකද ඒවෙද්දි මේගන්න ශට්ඩවන් කරන්න තිබ. ඉතින් ඇත්තරම් මේදේ කරන්න මේගද කියලබලන්නේ අලෝ දෙන්න. බලන්න අද්දිී පවෝෆකෙ හිටපු මේග යාලෝ දෙන්නව මරන්න ්‍රයිකර. එහෙම කරලා, ග workshopක්ශපිකින් පැල්ලයායනවා. මේ ගන් පැනලයන්නන්නේ ඒකම් පැනීකගේ බොස්ොයාගෙන. ොස්වාහමුණට පස්සේ මේගන් නගතිපුර පියයක්ක් කරගෙන පස්සෙන් පන්නවා බොස් ලිෆ්කෙන් පැනලයන්නහදදි ඒපි කියන්නලා මටලදානවා. ඊට පැස මේගන් ඒකම් පැනීකෙන් පැනලා ගෙරයානවා. ඒ ගෙදරයන්නන්නේ කගේේඩීව ඔයාගෙන. අර මරලලාාපු මනිසුන්ගේ බොඩිස් ආහාම්බේම් ප්‍රස්ටිසකටාපු මනිසුදකිනවා. ඒ අය හැමෝම් වෙලා එතතිින් පැනලයන. න්නඉතින් ගේමා මේගව නිදි කරන ආයමත් යන්නාහද්දි එයාටහෙන පියානු සද්දය. එයාඒ කෞද කියල බලන්න අද්දිී ගෙමාදකිනවා මේගන් පියානෝ පලේ කරන කියලා ඉතින් ගෙමා මේග එක කතාවට වැටනවා. කොහමරි ගෙමහා දන්නේ මේගන්ව ශඩ්ඩවුන් කරන්න. ඉතින් එයා කලින් වගේම මේගව ශඩ්ඩවන් කරන්න අහදනවා. ඇැබැයි මේවෙලාවෙේ මේගන් යයාාව ශට්ඩවුන් කරන්න නොදී ගෙමාට ගහනෝ. ඉතින් මේ සද්දෙට කේඩීත්නැකිිනවා ඇැ මේගන් බොරු කියලා ය එතන යව්නු. මේගන් ඕනුනේ ගෙමාවත්නැති කල්ලා කේඩිය එක් ඉන්න. මොකද මේගන් වැඩියම් හිටිය කේඩිය එක්කනේ ගෙම කේඩීගෙන් මේගන්න වෙන්කරන්න හදනා කිය දෙනගත්හින්ද තමයි මේගන් ගෙමා එක්ක තරහ ඉටී. කොහොමාර මේගනුයි ගෙමයි ෆයිට් කරද්දි ගෙම කෑගහනවා කේඩීට එතනින් පැනලයන්න කියලා. මේසත් දෙට කේඩිය හැල්ලා පැල්ලෑනවා. මේේගන් ගෙමාවගේ පස්සෙන් පන්නගරගිහින් එය මරන්න හදනවා. ඔන්න එතනට කේඩියනවා? මේගන් කේඩටත් කතා කරනවා එයා එක්ක එකතු වෙලා ගෙමාව මරලාදාන්න. ඉතිං ඒකට කැමැතිවුණා වගේ කේඩී මේගන් ගාවට එනවා. ඇවිල්ල එයා කියෙනවා? යා නොදන්න ෆැමිලේකේහිටපු තව මෙම්බ කෙනෙක්කිින්වා කියලා. එහෙම කියලා එයා ගෙමාගාවතිබුණු රොබෝව ඇක්ටියව් කරල්ලා මේගට ඇටැක් කරනු. එහෙම කරලා අන්තිමට ගෙමයි කේඩී දෙන්නම එකතු වෙලා මේගන්ව ලොකු ෆයිට්ටකින් පස්සේ විනාශ කරලා දානවා. ඉතින් මේ අස්සේ ගෙමා මේගන්ගේ ඊලට ආගට් එෙක් කිය ැනගෙන ඒයාගේ ආලුව එයාගේ ගෙදරේන ගමණනවී හිටී. කොහොමරි ගමාගේ වාසනාවට එයටට මුකුත් වෙලා තිබුණෙත් නෑ. ඉති මේකත් එක්ක මේගන් කියන සුපිරි ෆිල්ම් එකත්තිවරුවනවා. ෆිල්ම් එක් ගැනමො දීතෙන්නේ අනිවාරෙන්ක මෙෙන්ට අද්‍යදාන්න කියෙල මතක්කරන ගමන් කියන්න ඕනේ ඉස්සරටත් මේ සුපිරි ෆිල්ම්ස් බලන්න දැන්මසිේම චනල්ල සබස්ක්‍රයි් කන්න කිය මතක්කර ගම කියන්න ඕනේ, පා ඩිස්ක්‍රප්ෂන්ගේ කියලා අප ෆිස්බු පේජගි සෙට්න කියලා ආරාධනා කරනවා. හෙන අය තළුත් ෆිල්ම එකින් හම්. ජයවේවා